කැබිනට් එකේ සාමූහික වගකීමක් නෑ කියන එක. කැබිනට් එකේ සාමාන්‍යයෙන් ගත්ත තීන්දුව තීරණ පිළිබඳව සාමූහික එකඟතාවයකට පත් වෙලා තමයි ඒවා ක්‍රියාත්මක කරන්නේ. එතකොට විදුලි බල ඇමති දන්නේ මේගොල්ලෝ එකට එකතු වෙලා කතා කරන බව පේන්නේ නෑනේ. විදුලි බල ඇමතිවරයා එකක් කියනවා, තෙල් ඇමතිවරයා තව එකක් කියනවා. එතකොට ඒකෙන්ම පේනවා විදුලි බල මණ්ඩලයත් විදුලි බල අමාත්‍යංශයත් ඊගාවට තෙල් අමාත්‍යංශයත් මේ ඒ ඇමතිවරු දෙන්නවත් එකඟතාවයකට පත් වෙලා නෑ. ඒ නිසා තමයි ඒක නිසා විභාගාත යන්නේ. අර එක පැත්තකට යනවා, මෙයා තව පැත්තකට යනවා. ඉතින් රටක් කොයිද හරි තැනකට යන්නේ? ජනාධිපතිවරයා තව පැත්තක යනවා. ඉතින් ඒ නිසා තමයි රට අගාධයට පත් වෙලා තියෙන කියන කාරණා මතක් කරන්න. ඉතින් මේවා අපි විවේචනය කරන්නේ මේ ආණ්ඩුව හෙටනිදා එළියට දාන්න නෙමෙයි. එළියට දාන්න ඕන නම් ජනතාවත් එක්ක මහපාඩ බැලද එළියට දාන්න බැරිය. අපි මේවා දැනුවත් කරන්නේ මේවා හදාගන්න පුළුවන් කියලා හිතන නිසා තාමත්. ඒ නිසා හදාගන්න කටයුතු කරන්නේ නැත්තම් අර සුනකාව ලෝකෙනින් බලන එක නෙමෙයි කරන්න තියෙන්නේ, සිංහාව ලෝකෙනින් බලන එක. දැන් මේ අපි දැන් මේ ගල් ගහන්නේ ඇයි ආණ්ඩුවට? ආණ්ඩුවට ගල් ගැහුවාම ආණ්ඩුව මොකද ගන්නේ? ගල මේ ගියේ කොහෙටද කියලා බලනවා. ඒක තමයි සුනකාව ලෝකණය කරන්නේ. ගල ගහන්නේ ඇයි කියලා, ගල ගහන්නේ කොහෙන්ද කියලා බලන්න ඕනේ. ඒක තමයි සිංහාව ලෝකණය කරන්නේ. ආණ්ඩුවට කියන්නේ, ජනාධිපතිවරයාට කියන්නේ සිංහා ලෝකණයෙන් බලලා මේ ඇයි අපිට මේ වගේ විවේචනය කරන්නේ. ඒ නිසා මේ විවේචනය හදාගන්න පුළුවන් අවස්ථාව අපි කියලා දෙනවනේ. අන්නේ විවේචන ටික හදාගෙන රට හරියට පාලනය කරන්න නැත්නම් අපිට මේ ඇත්තම බැලුවාම පේන තෙක් මානක රටක හරි නායකෙක් නැහෙනි. ඔබතුමාලා හිතන්න ඕනි කමඩවත් මේ ඉන්න දේශ විපක්ෂයට පුළුවන් ද මේ ආණ්ඩුව හදන්න? ඒ විපක්ෂනේ මෙච්චර කාලේ රට කෑවේ. මේ විපක්ෂය තමයි කාලෙන් කාලෙට බලය ගත්තනේ අවුරුදු 73. අරගෙන මොකද කරේ? ඔක්කොම කරේ රට සංවර්ධනය කරපු එක නෙමෙයි, රටේ තියෙන සම්පත් ටික විකුණ අපේ ඔවුන්ගේ බඩ පෝෂණය කරපු එකයි වෙලා තියෙන්නේ. දැන් විකුණන්න සම්පත් නැහැ. දැන් ඉතින් ඒ නිසා බඩ පෝෂණය කරන විදිය නැහැ. දැන් තමයි ප්‍රශ්න උග්‍ර වෙලා තියෙන්නේ. ඒ නිසා මේ හැම පාලකයා මේකෙකුටවත් මේ රට පාලනය කරන්න බෑ. ඒ නිසා මේ තියෙන ආණ්ඩුවට මේ විවේචන ටික ඉදිරිපත් කරන්න මොකටද? හදාගන්න පුළුවන් අවස්ථාව තාම තියෙනවා. හදාගෙන හරියට මේ ආණ්ඩුව කරලා කරන්න කියන කාරණා තමයි මතක් කරන්න.